අපි නම් බොයිල් කරන්න. උණු කරණිවාක ජලයටත් වඩා පිරිසුදු ජලය දෙන යුනිලිව පියුරිට්. ජනක රත්නායක මහතා මහජන උපයෝගිතා කොමිසමෙන් ඉවත් කිරීමට අදාළව අද පැවති විවාදයේ අතරතුර පළ වූ අදහස් කිහිපයක් දැන්. ජාත්‍යන්තර මුල් අරමුදලේ ප්‍රධාන එක පූර්ව කොන්දේසියක් බවට පත් වෙලා තිබුණේ ගාස්තු අනුරූපිත විදුලි ගාස්තු ක්‍රමයක් හඳුන්වා දෙන්න කියලා. තනි පුද්ගලයෙක් ජාත්‍යන්තර මුල් අරමුදලත් එක්ක තියෙන එකඟතාවය ලබා ගැනීමට කරපු බාධාව නිසා අපිට මාස ගණනාවක් ප්‍රමාද වුණා. ඒ ජාත්‍යන්තර මුල් අරමුදලත් එක්ක එකඟතාවය ලබා ගන්න. ජනවාරි පළවෙනිදා ඉඳලා පෙබරවාරි මාසේ 15 වෙනිදා දක්වා ගාස්තු සංශෝධනයක් ලබා නොදීම නිසා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 32ක පාඩුවක් සිදු කළා තියෙනවා. ඒ පාඩුව හිතාමතා සිදු කළා තියෙන්නේ ජනක රත්නායක කියන තනි පුද්ගලයාගේ කැමැත්ත මත. ඒ නිසා අපි මේ කටයුත්තෙන් පස්සේ විදුලි බල මණ්ඩලයේ හැටියට අපි කටයුතු කරනවා. මේ ප්‍රමාද කිරීම නිසා විදුලි බල මණ්ඩලයට සිදු වෙච්ච පාඩුව පියවා ගැනීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා අපි කටයුතු කරනවා කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා. පහුගිය කාලේ ආණ්ඩුව ගත්ත තීන්දුවක් ජනවාරි පළවෙනිදා ඉඳලා අකණ්ඩව පැය 24 විදුලිය ලබා දෙන්න ගාස්තු ක්‍රමය දෙන්න යම් සංශෝධනයක් කරනවා නම් අපි ඒක පෙබරවාරි මාසේ 15 වෙනිදා කරමු කියලා. හැබැයි තනි පුද්ගලයෙක්ගේ ක්‍රියාකලාපය නිසා මහජන උපයෝගිතා කොමිසමේ අනිත් සමාජිකයන් ඔහුගේ මතයට විරුද්ධ වෙනකොට ඔහු කටයුතු කරේ නැහැ ඒ අවශ්‍ය සහනය ලබා දෙන්න. ඒ නිසා මොකද වුනේ? පළවෙනි මාසේ කහමාර කාලය පැය 3ක 4ක විදුලි කප්පාදුවක් කරන්න සිද්ධ වුණා. ස්වාධීන කොමිෂන් සභාවක ස්වාධීන සභාපතිවරයා පහුගිය සතියේ දැනුම් දීමක් කරනවා මාධ්‍ය හමුවක් තියලා ඊළඟ ජනාධිපතිවරණයට තරඟ කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා. එක දෙයක් තියෙනවා අපේ ජනාධිපතිවරයෙක් බවට ඉදිරිපත් වීමේදී මානසික රෝගීන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බෑ. දැන් අද සමාන කරන්න හදනවා ශිරාණි බණ්ඩාරනායක ජනක රත්නායක. පුදුම වැඩක් වෙලා තියෙනවා. ශිරාණි බණ්ඩාරනායක එලවන්න ෆයිල් එක හදපු පුද්ගලයා දැන් ස්වාධීන කොමිෂන් සභාවේ සභාපතිවරයා හැටියට එලවන්න හදනවා කියලා වෙන මතයක් හදන්න හදන. හරියට මේ අපි සභාපතිව පත් කරාවලු. එදා ඒ පත්වීම කරනකොට ගෝඨාභය සරණං ගච්ඡාවි ගිහිල්ලා දණින් වැටිලා අනුමත කරපු අය. දැන් කියනවා ස්වාධීන නොවන සභාපති කියලා. දේශපාලන පත්වීමක් කියලා. කවුද නම යෝජනා කරේ? අපිද? දැන් කොහොමද එදා හොඳ වුණු පුද්ගලයා අද නරක වෙන්නේ? මේ සභාවේ විවාදයට ජනක රත්නායකට සහය පවුලේ සමාජිකින්ට එන්න තහනම්. හැබැයි ඊයේ දිනේ අනීතික ලෙස රටට අනවසර භාණ්ඩ ප්‍රමාණයක් රත්තරන් සහ අනෙකුත් භාණ්ඩ ගෙන ආපු මහජන මන්ත්‍රීවරයෙකුට VIP ලවුන්ජ් එක හරහා මොකද එලා තියෙන්නේ? දඩයක් ගෙවලා මේක ඇතුළට ඇවිල්ලා ඡන්දෙ දෙන්නත් පුළුවන්. ලැජ්ජයි. වෙන්න බෑ. ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි. ලැජ්ජයි. මේකද සිස්ටම් චේන්ජ් එක? අපිට වැඩක් නැහැ. ඌ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවද? මහමැතිවරණයට ඉදිරිපත් වෙනවද? කොයි පැත්තෙන්ද ඉදිරිපත් වෙන අපිට ඒව අදාළ නැහැ. හොඳ දෙයක් කරනවා නම් ඒකට හොඳයි කියන්න කොන්දක් තියෙන්න ඕන. මම ඉතාමත් පෑදිලා ලැජ්ජ වෙනවා. මේ අමු ඔරෙක් වෙනුවෙන් පිස්සෙක් වෙනුවෙන් විපක්ෂ නායකතුමා පෙනී සිටීම පිළිබඳව. ජාත්‍යන්තර ඔරෙක් සභාපති කියන්නේ. එතුමා කියනවා මේ ස්වාධීන පුද්ගලයෙලු එතුමා මොන ස්වාධීනද? මහින්ද රාජපක්ෂ කාලේ MBSL එක සභාපති වුණා. ඊට පස්සේ EDB එකේ සභාපති වුණා. ගෝඨාභය සර්ට වැඩ කළා. කාර්යාල දීලා තමයි ওই සභාපතිකම ගත්තේ. මොන ස්වාධීනද? තරඟ විභාග ලියලා ආවද? මෙතුමාට ඇවිල්ලා තියෙන ජනාධිපති වෙන්න උන. ඕම උන ගත්තා හිටියනේ අපෝ කීදාක් හිටියද? අංගොඩ මානසික රෝග වලට තමයි අරින්න වෙන්නේ. එතුමා තමා ශිරාණි බණ්ඩානායක මැතිණිය. ඔය එලවන්න තේරින් කාරක සභාව තිබ්බම මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ශිරාණි බණ්ඩානායක මැතිණියට විරුද්ධව සාක්ෂි දුන්නේ. මේ පාර්ලිමේන්තුව තේරින් කාරක සභාව නියෝග කරලා එතුමිය එලවනවා. හැබැයි දිට්ඨ ධම්ම වේදේ අද පරිසම් දෙනවා ජනක රත්නායකට. මේ ජනක රත්නායක කියන්නේ වසලේ. ඔහුව මෙහෙවීම සිදු කරේ අද මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන විරුද්ධ පක්ෂ කණ්ඩායම. ජනක රත්නායක මැතිතුමාගේ ප්‍රධාන ඉලක්කය බවට පත් වුනේ මේ රට පැය 12ක් අඳුර තිබීම නෙවෙයි පැය 24ම අඳුර තිබීම. අපස උසස් පෙළ කරපු ළමයි ලක්ෂ ගන්නකට ඉතාලම අමාරු වෙලාවේ විදුලිය කැපුවා. නවත්තන්න කියලා කිව්වා විදුලිය කපන එක කොමිෂන් සභාව විදියට. අඩුවේ තීන්දුවක් වුණත් කොමිෂන් සභාව තීන්දුවක් අරගෙන තමයි මේ නඩු පැවරීම කරේ. කොමිෂමේ තීන්දුවක් තිබුණ නැහැ නඩු දාන්න. ඒක තීන්දුවෙම ප්‍රකාශ කරලා තියෙනවා. ඒස ඔබතුමා නඩු තීන්දුවක් අභියෝගයට ලක් කරන්න. මට කිව්වා දැන්. කොමිෂමේ තීන්දුවනේ නඩු තීන්දුව කියවා. නෑ නෑ කොමිෂමේ තීන්දුව මම කිව්වේ නඩු දාන්න තීන්දුව කරන්නේ කොමිෂන් සභාව. 2014 2022 අගෝස්තු දක්වා විදුලි මණ්ඩලයේ අලාභය බිලියන 325ක්. ඒ බිලියන 320 ආවේ මේ නොරොච්චෝලේ තාප්පලාගාරේ හදලා විදුලි බිල අඩු කරනවායි කියලා ජනාධිපතිවරයෙක් රටේ කරපු ප්‍රකාශ ප්‍රතිඵලයක් විදියට. ඇයි ඔව් අඩු කරනවා 125කින්? මේක තමයි ප්‍රශ්නේ. අඩු කිරීම නෙමෙයි වැරද්ද. 2014න් පස්සේ සංශෝධනය නොකිරීම. අවුරුද්දෙන් අවුරුද්ද නොකිරීම. 25කින් අඩු කිරීම නෙමෙයි. ඔයා උත්තර දෙන්න ඔයා කතාවේදී. මගේ හැම එකේම වචනේ වචනේ උත්තර දෙන්න. වානේ කරුණාකරලා ඉඳගන්න. ආ සර්, යස් සර්, ඕකේ සර් කියන සභාපතිලට ඕන කුප්ප වැඩක් කරගෙන යන්න ඉඩ දීලා
නිර්දේශ ටික පිළිනොගන්න මිනිහට විතරක් මෙතන ඇවිල්ලා තඩි බානවා. අපි එකද වෙන්නේ නැත්තේ ඒකට. කාංචන විජේසේකරගේ තාත්තා හිටියානා මීට වැඩිය හොඳට විසඳනවා. මහින්ද විජේසේකර මහත්තයා හිටියානා දත් නැතුව බත් කන්න තිබ්බා ඒ තාත්තාගේ කාලේ නා. මෙයා හොඳ වැඩි ඔරලෝසු දෙකක් බැඳගෙන දවසෙන් දවස කෝට් මාරු කර කර මහා මීඩියා සම්දර්ශන කාර්යයක් නෙමේ. ආණ්ඩුවේ මේ තප්පුලන හාදේන්න මතක නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පත්වීමක් තමයි ජනකරත්නායක කියන කාරණේ. මේ විදිහට ජනකරත්නායකට දෙන්න තරවටුව අනෙකුත් ස්වාධීන කොමිෂන් සභාවලටත් කියනවා උඹලත් දඟලවොත් උඹලත් නටණ්ඩාවොත් අපි උඹලටත් දෙනවා ෂොට් එක කියන කාරණේ.